දැනුම ගන්න සතුටු වෙන්න. මාත් ඔයගොල්ලන්ගේ join වෙන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඇත්තටම champions ලත් එක්ක. මාත් මේගොල්ලන්ගේ warm up එකට පොඩ්ඩක් join වෙන්න. මොකද අපි අද කතා කරන්න ඉන්නේ champions ලත් එක්කනේ. මේ පැත්තට ගිහම පස්සේ මට නම් පේනවා trophies ගොඩක් තියෙනවා. අද අපි මේ trophies ගැනත් මේගොල්ලන්ගෙන් අහමු. තාම මේගොල්ලෝ warm up කරනවා. එහෙනම් අපි දැන් පොඩ්ඩක් කතා කරන්න ලෑස්තිවද? අපි එහෙනම් ඔයගොල්ලෝ වාඩි වෙන්න. ඉතින් මේ තමයි Princess of Fair කාන්තා පාසලේ athletic relay champions ලා. ඔයගොල්ලෝ පොඩ්ඩක් කියන්නකෝ අපිට ඔයගොල්ලන්ගේ relay championship එකේ විස්තර. ජෝන් ටාබට් වල place කරා. තව බස්නාහිර පළාත් relays place කරා. තව all island අපි second place all island. එහෙම තමයි විස්තර. ඉතින් මන් දන්න තරමින් නම් රිලේ එකක් කියන්නේ ටීම් වර්ක් එකක් නේද? ඔයගොල්ලන්ගේ කෙමිස්ට්‍රි එකක් තියෙනවනේ රිලේ එකක් දුවන්න නම්. පොඩි විස්තරයක් දෙන්නකෝ රිලේ එකක් කියන්නේ මොකද්ද කියන එක? ධාවන පතයක ක්‍රීඩකයන් හතර දෙනෙක් එකතු වෙලා බැටන් එකක් හුවමාරු කරමින් ධාවනය කරන තරගයක් තමයි රිලේ එකක් කියලා කියන්නේ. ඔව් දැන් සාමාන්‍ය ඉවෙන්ට්ස් වගේ දැන් ඉන්ඩිවිජුවල් ඉවෙන්ට්ස් වලට වඩා මේ රිලේ එකක් කියන්නේ ගොඩක් වෙනස්නේ. ඉතින් රිලේ ඉවෙන්ට් එකකට ඔයගොල්ලෝ පාවිච්චි කරන ස්පෙෂල් ටෙක්නික්ස් මොනවාද? රිලේ එකක් දුවද්දී අපි දැන් තැන් හතරකනේ හතර දෙනා ඉන්නේ. ෆස්ට් ලැප් දුවන් එද්දී අපි පොඩි ස්ටෙප් එකක් දානවා. ස්ටෙප් එකක් දාලා එතනින් මාක් එකක් අලවනවා. එයා එතනට ආවම අපි දුවන්න පටන් ගන්නවා. දුවන්න පටන් ගද්දී එයා පොඩි සිග්නල් එකක් අපිට දෙන්න එපා. අපිට ආව පේන්නේ නැහැ. ඒක නිසා සිග්නල් එකක් දුන්නා. එයා දෙනවා ටේක් කියලා. අපි ඒක රත් දාන්න ඕන. එකට යා බැටන් එක දෙනවා. අපි ඒකට හැමම දුවලා අනිත් එක්කනට ඒ විදිහටම බැටන් එක චේන්ජ් කරන එක තමයි පාවිච්චි කරන ටෙක්නික් එක. ඕකේ. ටෙක්. 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 දැන් මම දැක්ක දෙයක් තමයි ඔයගොල්ලෝ බැටන් එක මාරු කරනකොට ඔයගොල්ලන්ගේ සීක්වන්ස් එකක් තිබ්බා නේද? හැම එකනම එකම අතින් නෙමෙයි මේක ගන්න. දැන් මේකට හේතුවක් තියනවද මොකක් හරි විශේෂ? ඔව්. චේන්ජ් කරද්දී දැන් අපි දක්වන් අතින් ගේනවා කියලා හිතමු. අරයට දකුණු අත දෙද්දි තමයි පොඩක් ලේසි අපිට. දැන් මේක ගිහිල්ලා මෙහෙම දෙද්දි අරයාගේ ඇඟේ වදින්න බලනවා. දැන් අපි අ සාමාන්‍ය මෙහෙම දැම්මම බැටන් එක මෙයාට දීලා අපිට යන්න ඉඩක් තියෙනවානේ. දැන් මේක ට්‍රැක් එක නම් අපි ට්‍රැක් එකේ මේ පැත්තෙන් තමයිනේ වමෙන් ගන්නවනේ. ඒකොට මෙයා බැටන් එක මෙතන දුන්නා මෙයාට මෙහෙම යන්න පුළුවන්. අපිට අපි මේ ට්‍රැක් එකේ මේ අයිනින් යනවා. ඒක තමයි ඒකට හේතුව. ඒකට ගොඩක් ලේසි අපිට චේන්ජ් කරන්න. ඔව් ඒකට දැන් මේ බැටන් එක ගත්තොත් එහෙම මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා ඉතින්. ඉතින් බැටන් එකේ ග්‍රිප් එක නැත්තම් ඔයගොල්ලෝ මේ බැටන් එකේ අල්ලන ටෙක්නික්ස් එහෙම ඔයගොල්ලෝ දැන් ප්‍රැක්ටිස් කරන සීක්වන්ස් එක වගේ. ඉතින් එතකොට ඒක කොහොමද වෙන්නේ? බැටන් එක අපි සාමාන්‍යයෙන් අල්ලන්නේ මෙන්න මෙතන. එජ් එකෙන් නේද? ඔව්. අයින් තමයි අල්ලන්නේ. අනිත් එක්කනට චේන්ජ් කරද්දී අපි නිතරම මෙන්න මෙතන තමයි දෙන්නේ. ඒකට අත කැරකිලා එද්දි ගානට මෙතනට දෙන හම්බ වෙනවා. ඔව් එතකොට ඒව තමයි ඔයගොල්ලෝ රිලේ එකට යූස් කරන ටෙක්නික්ස් නේද? මට ආසයි දැනගන්න දැන් ඔයගොල්ලන්ගේ හතර දෙනෙක් ඉන්නවනේ. දැන් මේ රවුන්ඩ් එකම ලැප් එකම දුවන්නේ හතර දෙනා එකතු වෙලානේ. ඉතින් ඔයගොල්ලන්ගේ ප්ලේස්මන්ට්ස් නැත්නම් ෆස්ට් යන්නේ කවුද, සෙකන්ඩ් යන්නේ කවුද කියලා කොහොමද ඔයගොල්ලෝ ඩිසයිඩ් කරගන්නේ? ස්ටාර්ට් එක හොඳට ගන්න කෙනෙක්ව සාමාන්‍යයෙන් දන්නේ ෆස්ට් ලැපර්ට. ඊට පස්සේ මේ ටීම් එකේ ටයිමින් බෙස්ට් ටයිමින් වගේ දෙන්නෙක් ඉන්නවනේ. ඒකට ඒ දෙන්නව දාන්නේ සෙකන්ඩ් ලැපර් ඇන්ඩ් ෆෝර්ත් ලැපර්. බෙන්ඩ් එක හොඳට දුවන්න පුළුවන් එක්කෙනාව දාන්නේ තර්ඩ් ලෙවල් එකට. ටීම් එකක් විදිහට රිලේ චැම්පියන් විනර්ස්ලා වෙනවා වගේම ඉන්ඩිවිජුවල් චැම්පියන්ෂිප්ස් තියෙනවා තියෙනවා නේද මෙතන? මෙතන ඉන්න අපේ ජැව්ලින් චැම්පියන් කෙනෙක්. ඉතින් අපිට පොඩ්ඩක් ඔයාව අඳුන්වලා දෙන්නකෝ. මම මගේ නම කේෂු විදේශානි. මම ජෝන් ඩබඩ් නීට් එකේ ෆස්ට් ප්ලේස් ජැව්ලින් එක බස්නාහිර පළාත් එකේ රෙකෝඩ් ඕල් අයිලන් රෙකෝඩ් ඕල් අයිලන් රෙකෝඩ් එක 40.12යි එහෙම තමයි විස්තර. දැන් අපි ජැව්ලින් කියලා කිව්වම පස්සේ ඒක ටිකක් අනිත් ඉවෙන්ට්ස් වලට වඩා වෙනස්නේ. දැන් ඉස්සර කාලේ නම් ජැව්ලින් වගේ දේවල් පාවිච්චි කරේ ඔය දඩයම් කරනකොට නැත්නම් යුද්ධ කාලේදීනේ. දැන් ඒ වගේ වෙනස් ඉවෙන්ට් එකක් තෝරගන්නේ ඇයි? ඇත්තටම මට සර් තමා කිව්වේ මේ මගේ මුල්ම කෝච් බ්‍රයන් සර්. එයා තමා කිව්වේ අපි කරලා බලමු කරලා බලුවොත් හොඳයි ට්‍රයි කරලා බලන්න ඕන දෙයක් කියලා. අපි ඊට පස්සේ මම ඊට පස්සේ ජැවලින් එක දාලා බැලුවා. ඊට පස්සේ මට ආම් එක හොඳයි කියලා ඉවෙලා ඒකම තෝරගත්තා. රනින් වෙනස් කරන ගමන් ඒකක් කරා.
ඔව් දැන් ඒ සර් හින්දා තමයි අදවත් ජැව්ලින් චැම්පියන් කෙනෙක් වෙලා ඉන්නේ. ඔව්. ඉතින් ඒ ජැව්ලින් වලටත් තියෙනවද මොන හරි ස්පෙෂල් ටෙක්නික්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරන ඒ ඉවෙන්ට් එකට? ඔව්. ටෙක්නික් තියෙනවා. ඒ ටෙක්නික් එකට අනුව දැම්මේ නැත්නම් ඉන්ජරිස් හදනවා ඉතින්. ඔව් ඒ වගේ රිස්ක් උත් තියෙනවා නේද? දැන් අපිට එහා පැත්තේ ඉන්නව තවත් ඉන්ඩිවිජුවල් චැම්පියන් කෙනෙක් අපිට පොඩ්ඩක් ආව වඳුන්වලා දෙන්නකෝ. මගේ නම තරින්සා සේත්මි. මම හර්ටල් එක තමයි කරන්නේ 300 හර්ටල් එක. මම වෙස්ටර්න් ප්‍රොවින්ස් සෙකන්ඩ් ප්ලේස් උනා එකෙන් ඒ 300 හර්ටල් එක තියෙන්නේ අන්ඩර් 16 වෙනකම් විතරයි. අන්ඩර් 18 වලට ආවට පස්සේ තියෙන්නේ 400 හර්ටල් එක. ඉතින් මේ අවුරුද්ද ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් රිලේ ගැන විස්තර කිව්වනේ. දැන් මගේ අතේ තියෙන පුංචි නංගිලා මල්ලියට බලා ගන්න පුළුවන් මේ තමයි ඔයගොල්ලෝ ඔයගේ ජැව්ලින් පෝල් එක කියලාද කියන්නේ? ජැව්ලින් එක කිව්වොත් හරි. ජැව්ලින් එක. ඉතින් මේක සාමාන්‍ය කොච්චර බරක් වගේ තියෙන්නේ ගොඩක්. ඕක නම් ග්‍රෑම් 600යි. මට ඉවෙන්ට් එකකට තියෙන්නේ ග්‍රෑම් 500. එතකොට මේකෙන් තමයි ඔය සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස්ස් කරන්නේ. ඔව්. I think ඔයාලට මේකෙන් අපිට මොකක් හරි ඔයාගේ ටෙක්නික් එකක් පෙන්වන්න පුළුවන් වේද මෙතන? ඔව් පුළුවන්. ජැව්ලින් එක දාන්න නේද? දාන විදිය. මේක එහෙම අල්ල ඕමදවා දාන්නේ. එහෙම ස්ටෑන්ඩින් එකේ ඉඳලා දෙනවා. එහෙම තමයි ග්‍රිප් මේකේ ග්‍රිප් තුනක් තියෙනවා. ජැවලින් එකේ මේ ග්‍රිප් එක තමයි ඇමරිකන් ග්‍රිප් එක. මේක ෆින්ගන් ග්‍රිප් එක. මේක අශ්වලාඩම්. මේ දෙක තමයි වැඩිපුරම භාවිත කරන්නේ. ජැවලින් එක දාන කට්ටිය මේකට වඩා මම භාවිත කරන්නේ මේ ග්‍රිප් එක ෆින්ගන් එක. ඒක හොඳට ග්‍රිප් වෙන නිසා ත්‍රෝ එක යනවා. එහෙම තමයි. වර්කවුට්ස් කරන කෙනෙක් වුණත් ස්පෙෂල් ඩයට් ප්ලෑන් එකක් තියෙනවානේ. දැන් ඒ වගේ ඩයට් ප්ලෑන් එකක් ඕගලන්ටත් දෙනවද මේ කම්පිටිෂන්ස් ලඟ වෙනකොට? පෝෂණය ගොඩක් වැදගත්. ඒ කියන්නේ දුවන්න එහෙම ගොඩක් පෝෂණය වැදගත් වෙනවා. ඒක ඒවා පෝෂණය වැඩි කරගන්න ගොඩක් අපිට කන්න කියන්නේ කඩල, කව්පි, කොස් ඒ වගේ දේවල් තමයි. ට්‍රොෆිස් ගැන විස්තර කරන්න මට මෙතන පේන ලොකු ට්‍රොෆි එකක් තියෙනවා. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ අන්ඩර් 16 ගර්ල්ස් චැම්පියන්ෂිප් එකට තමයි අපිට ඒක හම්බුනේ. එතකොට මෙතනින් ඔයගලන්ගේ ඕල් අයිලන්ඩ් චැම්පියන්ෂිප් එකේ කොහොමද ට්‍රොෆිස් පුණක් තියෙන්නේ මෙතන? ඒක ට්‍රොෆි එක අපිට හම්බුන්නේ නැහැ. අපිට ජෝන් ටාබට් එකේ ට්‍රොෆි එකක් හම්බුණා. එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් ජෝන් ටාබට් එකේ ඔයගලන්ගේ චැම්පියන්ස් අනේ. ඉතින් ඒකේ ට්‍රොෆි එක මොකද්ද කියලා කියන්න පුළුවන්ද? ඒක නම් ඉස්කෝලේ. ආයක ස්කූල් එකට හම්බ වෙන දෙයක් නේද? තව එතකොට ඔයගොල්ලෝ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ රෙකෝඩ් එකක් තිබ්බා කියලා කිව්වා නේද? එතකොට ඒකෙදි ඔයගොල්ලන්ට මාත් හම්බුනේ. ඒකේ ට්‍රොෆි එකක් හම්බුණා. ඒකත් ස්කෝලේ. ඉතින් අද අපි ගොඩක් ඇත්ලටික් සයිඩ් එකෙන් දේවල් ගැන ඉගෙන ගත්තා. ඒ කියන්නේ රිලේ ඉවෙන්ට් එකක්, ඒකේ කෙමිස්ට්‍රි එක කොහොමද වෙන්නේ, ටෙක්නික්ස් ගැන හැම, ඒ වගේම ඉන්ඩිවිජුවල් ඉවෙන්ට්ස් ගැන ඉගෙන ගත්තා. ඉතින් ඔයගොල්ලෝ ඕල් අයිලන්ඩ් චැම්පියන්ෂිප් එකක් ගත්තා වගේම කවදා හරි ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප් එකකුත් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේම තවත් දක්ෂ චැම්පියන්ස්ලාත් එක්ක අපි හම්බෙන්න බලාගෙන see you next week. දැනගන්න සතුටු වෙන්න.